අපේ හැමලට සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි රෑකෑමට පෝෂ්‍යදායී රොටි එකක් හදමු. මේකට පාන්පිටි පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට ඕනම කරි එකක් එක්ක මේ කෑමට ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද හදන්න කියලා. රොටි එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මේ ග්ලාස් එකෙන් මැන්දා තමයි මං අරගෙන තියෙන්නේ. ඉතින් හැමෝටම ස්කේල් මෙෂරින් කප් නැති නිසා මේ ක්‍රමය පහසුයි. ඔයාලටත් ගෙදර තියෙන ග්ලාස් එකකින් අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මේ වගේ මැන ගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා හාල් පිටි කෝප්ප එක හමාරක්, රුලන් කෝප්පයක්, ඒකෙන්ම වතුර කෝප්ප හතරක්. මුලින්ම බෝල් එකට හාල් පිටි ටිකයි රුලන් ටිකයි දානවා. ඊළඟට රසායන ලුණු ටිකක් එකතු කරගන්නවා සූදුරු තේ හැන්දා. මේ රොටිය ටික සැරට හදන හින්දා ඒකට මම කෑලි මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මේ විදිහට අමුද්‍රව්‍ය ඔක්කොම පොඩ්ඩක් මිශ්‍ර කරගන්නවා. දැන් මම ඒකට වතුර ටික ටික එකතු කරගන්නවා. එකතු කරන ගමන් හොඳට පිටි කැඩ නැති වෙනකම් මේක මිශ්‍ර කරගන්නවා. පේනවා ඇති ඔයාලට වතුර කෝප්ප හතරම එකතු කරගත්තට පස්සේ මේ වගේ ගොඩාක් දියාරු බැට එකක් තමයි එන්නේ. දැන් මම ඒකට පොඩියට ග්‍රේට් කරගත්තු කැරට් ටිකක් එකතු කරගන්නවා. පොඩියට කපාගත්ත ලූණු ටිකක්, පොඩියට කපාගත්ත අමිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ රොටි එක මේ වගේ හොඳට සැරට හදාගත්තාම තමයි ගොඩක්ම රස. ඒත් ඔයාලා වැඩි සැරට කන්න අකමැති නම් මිරිස් ටිකක් අඩුවෙන් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තු බැටර් එක දැන් මම වහලා විනාඩි 20ක් තියනවා. විනාඩි 20කට පස්සේ මේ විදිහට තමයි බැටර් එක තියෙන්නේ. අපි දාපු රුලන් ටිකයි හාල් පිටි ටිකයි පෙඟිලා මේ විදිහට දියාරු ගතිය ටිකක් අඩු වෙනවා. අපි දැන් මේ රොටි ටික පුච්චගමු. පෑන් එකට තෙල් දාලා මේ විදිහට ටිෂු එකකින් වටේට ගාලා හොඳට තෙල් ටික පිහදාලා දාන්න ඕන. ඊළඟට බැටර් එක දාන්න කලින් මද රස්නේ හොඳට පෑන් එක රත් කරගන්නත් ඕනේ. එතකොට තමයි අපි දාන රොටි එක ලස්සනට එන්නේ. බැටර් එක පෑන් එකට දැම්මහම මේ විදිහට සිදුරු හැදෙනවා. ඉතින් ගොඩක්ම ලොකු සිදුරු හැදුනොත් ආයෙත් බැටර් එක පොඩ්ඩක් එතනට දාන්න පුළුවන්. දැම්මම මද රස්නේ මේ රොටි එක දෙපැත්තම හොඳට පුච්ච ගන්නවා. මේ විදිහට දෙපැත්තම පිච්චුනාට පස්සේ රොටි එක දෙකට නවලා ලිපෙන් ඉවත් කරගන්නවා. හැම සැරේම බැටර් එක දාන්න කලින් මේ විදිහට හොඳට පෑන් එකේ තෙල් ගාන්න ඕනේ. ඒ වගේම බැටර් එක පෑන් එකට දාන්න කලින් හොඳට හැඳි ගාලා ගන්න. ඉතින් ඔයාල ලිපෙන් ඉවත් කරාට පස්සේ රොටි එක උඩ එක තියන්න එපා. එකක රස්නෙට අනිත් එකේ ක්‍රිස්පි ගතිය නැති වෙනවා. ඒ නිසා ඒවා ඈඩ් කරලා වෙන් වෙන්න තියන්න. මේ තියෙන්නේ මම හදාගත්ත රොටි ටික. ඉතින් ඔයාලත් මේ රොටි එක හදලා බලන්න. මේක ඕනම කරි එකක් එක්ක ගොඩක් රසයි. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇමල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක රසවත් කෑමකින් නැවත හමුවෙමු. හැමෝටම සුබ දවසක්.